මේ තියෙන්නේ ප්ලාස්ටරේ. මෙතන තව්වක් තියෙනවා. මේ තියෙන්නේ සිංහහදිය. මෙතන තව්වක් තියෙනවා. මෙතන තව්වක් තියෙනවා. 2024 8/14 මේ මේ ගලේ තියෙනවා. මේ තව් හතරක් තියෙනවා. මෙතන එකයි. දැන් දැන් යන්න තියෙන්නේ පොට් එකට. අර ගලේ තියෙන වැඩේ බලන්න දැන් යන ගමන් නෑ. මේ තියෙන්නේ ප්ලාස්ටරේ. මෙතන තව්වක් තියෙනවා. මේ වතුර යන පාර තියෙන්නේ මේ කානුව. මෙතන තව්වක් තියෙනවා. 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 මෙතනත් තව්වක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. මෙතනත් එකක් තියෙනවා. මෙතන 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 එකක් තියෙනවා. ඒකෝර මේක තමයි මේ වතුර යන්නේ මේකේ. ඊට පස්සේ මේ තියෙන්නේ සිංහහදිය. මෙතන එකයි මෙතන එකයි. මේ තියෙන්නේ ක්ලාස්තරේ. මේක ක්ලාස්තරේ. මෙතන වැලි වලට වැහිලා තියෙන්නේ නේ. මේ ප්ලාස්ටරේ දිගටම තියෙනවා. මේ තියෙන්නේ මේ උඩ කැලේ තියෙන්නේ. අර පැත්තෙන් එන ප්ලාස්ටරේ තමයි මේ තියන්නේ. මේ තියන්නේ ප්ලාස්ටරේ. මෙතනින් නම් ගල අඩියක් විතර තියෙන උසට. ගොඩක් අයට නොතේරෙන කාරණාව තමයි මේ විදිහට ගලක නැත්නම් ගල් පර්වතයක සිදුරු තියෙනවා නම් එතන අනිවාර්යයෙන්ම ඒ කාලෙදී යම් කිසි විදිහේ ඉදිකිරීමක් තිබිලා තියෙනවා. එතකොට අද වෙනකොට ඒ ගල් කණුවක්වත් දැක බලා ගන්න අවස්ථාව නැති වෙන්න හේතුව තමයි ඒ කාලේ සමහරක් අවස්ථාවවලදී දැව තමයි යොදාගෙන තියෙන්නේ. එතකොට අවුරුදු දහස් ගානක පැරණි දැව කොට අද වෙනකොට දකින්න ලැබෙන්නේ නැහැ. ඒක සාමාන්‍ය දෙයක්. හැබැයි මොවුන් මෙතනදී තවත් කියන කාරණාවක් තමයි මේ ඉහළ ස්තරයේදී මේ පිහිල්ල වාගේ තියෙන්නේ. ආන්ගේ පිහිල්ල තියෙන තැන සිදුරු ගොඩක් තියෙනවා කියලා මොහු පෙන්නනවා. ඉතින් එතන ඉහළ මේ සිදුරට උඩින් තවත් ප්ලේට් එකක් තිබිලා තියෙනවා. ඉතින් ඒ ප්ලේට් එක රඳවන්න තමයි මේ විදිය සිදුරු යොදාගෙන තියෙන්නේ. ඉතින් ඒ සිදුරු යොදපු තැන් තමයි අද වෙනකොට අපිට මේ සිදුරු විතරක් දැක බලා ගන්න අවස්ථාව තියෙන. ප්ලේට් එක නැහැ. ඒ ප්ලේට් එක කාලයත් එක්ක ගැලවිලා යන්නේ නැති සමහරක් විට කෙනෙක්ගේ ප්ලේට් එක ගලවව වෙන්න පුළුවන්. ඉතින් මොහු මෙතනදී ප්ලාස්ටරයක් කියලා හඳුන්වන තැන ගලේ ගල් මාතුවක් තමයි තියෙන්නේ. ඉතින් ඒක ප්ලාස්ටරයක් හැටියට අපිට ගන්න බෑ. මොකද ගල් මාතුවක් තියෙන නිසා. නමුත් මෙතන මේ පැහැදිලිව අපිට දකින්න තියෙන පිහිල්ල ඉතාම පැහැදිලි. මේක නිර්මාණය කරපු දෙයක්. ඉතින් මේ නිර්මාණය කරපු දේ
ඔවු නිර්මාණය කරල තියෙන්නේ හෙළ තාක්ෂණය භාවිතා කරලා. ඉතින් ඒ හෙළ තාක්ෂණය මොනවාගේද කියලා ඔබට අදහසක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් වීඩියෝ දැන අනිවාර්යෙන්ම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, සබ් එකක් දෙන්නත් අමතක කරන්න එපා. අපි අදට ගිහිල්ලෙන්නම්. ඕකේ, තැන්ක් යූ.